ශීතලමද සුළඟ රබරෝසියන් මල් ගැවසුණු පරිසරය. අමුතුවෙන් කියන්නට ඕනේ නෑ දැන් අපි කොහාටද ඇවිත් ඉන්නේ කියලා. අපි ඇවිත් ඉන්නේ පේරාදෙණියට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. අද තරමක් වැසිබල කාලගුණයක් තියෙන දවසක්. හැබැයි වර්ෂාව නොතක අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවේ ඔබට කියන්න ඕනි කතාවක් කියන්න. බොහෝ දෙනෙක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න අතරතුරේ යම්කිසි පිරිසක් ආදායමක් උපයනවා නම් අන්න ඒක විශේෂයි. අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවක අපිට ඉගෙන ගන්න ගමන් රටේ ආර්ථිකයට දායක වෙන්නට පුළුවන් නම් ආදායමක් ලබන්නට පුළුවන් නම් ලබන ආදායමෙන් තවත් පිරිසකට උදව්වක් උපකාරයක් කරන්නට පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඩයට අපි යන්නේ ඒ වගේ කතාවක් ඔබට කියන්න. අපි ගිහිල්ලා බලමු මොකක්ද ඒ කතාව කියලා. ඒ ස්ථානයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පිරිසක් එකතු වෙලා ඒගොල්ලෝ කරනවා කියෝස්ක් අලුත්ම ව්‍යාපෘතියක් ආපන ශාලාවක් මේකේ මේගොල්ලෝ එකතු වෙලා කෑම බීම හදනවා. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිටින් එන පිරිසට හම්තානට යන පිරිසට විශාල පිරිසකට මේගොල්ලෝ ආහාර පාන ලබා දෙනවා. මේ ගැන මම කියනවට වඩා මේ ව්‍යාපෘතිය ගැන කතා කරන්නට දැන් අපිත් එක්ක ඉන්නවා කියෝස්ක් ව්‍යාපෘතිය කළමනාකරු චතුදම් සංඛ්‍යා. චතුදම් මුලින්ම මොකක්ද මේ කියෝස්ක් ව්‍යාපෘතිය? කියෝස්ක් ව්‍යාපෘතියට අපි කියන්නේ සිසුන් විසින් සිසුන් උදෙසා පවත්වාගෙන යනු ලබන අවන්හල කියලා. මොකද මේක වැඩ කරන්නේ ෆැකල්ටි ඉගෙන ගන්න සිසුන්මයි. විශේෂයෙන්ම ගත්තොත් ප්‍රධානම අරමුණ වෙන්නේ අපේ ෆැකල්ටියේ ඉන්න මූල්‍ය අවශ්‍යතා ඇති සිසුන්, ඒ කියන්නේ ආර්ථික අපහසුතා තියෙන සිසුන්ට වැඩ කරලා, ඒ කියන්නේ මේ අවන්හල තුළ වැඩ කරලා ළමයින්ට අවශ්‍ය වෙන මුදල් තමා විසින්ම තමා වැඩ කරා තමා උපයා ගත්තා කියන සංකල්පය තමයි ඇත්තරම මෙතනට එන්නේ. විශ්වවිද්‍යාලය තුළ පිරිසිදු ගුණාත්මක ආහාර සපයා ගන්නවා කියන එක ඇත්තරම සමහර අවස්ථාවලදී ලොකු අභියෝගයක්. එතකොට ඒ අභියෝගය ජයගන්න ආපු උපක්‍රමයක් විදිහට තමයි අපිට මේ කියෝස්ක ආයතනය හඳුනා ගන්න පුළුවන්. කොයි වගේ ආහාර පාන්ද ලබා දෙන්නේ? අපි ඇත්තරම සහනදායි මිලකට ගුණාත්මක ආහාර ලබා දෙන්න තමයි කටයුතු කරන්නේ. අපි සාමාන්‍යයෙන් උදෑසන 10ට විවෘත කරනවා. උදෑසන 10 ඉඳන් කාලය ඇතුළත ඇත්තටම මේ අපිට ෂෝට් ටීට්ස් වර්ග, බෙවරේජ් වර්ග ඒ වගේ දේවල් ලබා ගන්න පුළුවන්. දහවල් 12 සිට මේන් කෝස් එකේ ආහාර නිකුත් කරනවා. එතකොට අපි විශේෂයෙන් ගත්තොත් ෂෝට් ටීට්ස් විදියට අපි විශේෂයෙන්ම චීස් චිකන් බර්ගර්, ක්‍රිස්පි චිකන් බර්ගර්, චිකන් බර්ගර්, හොට් ඩොග් ඒ වගේ නිෂ්පාදන රාශියක් තියෙනවා. එතකොට මේන් කෝස් එකේ අපි දගනවා ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, කොත්තු වර්ග. ඊට පස්සේ විශේෂයෙන්ම අපේ තියෙන ආහාරයක් තමයි බොයිල් වෙජිටබල් විත් ෆ්‍රයිඩ් චිකන්. ඒක ගොඩක් කැම්පස් එකේ ජනප්‍රියයි ආහාරය. අපේ ෆැකල්ටියේ ෆාම් එකක් තියෙනවා. ඒ ෆාම් එක හරහා ලබා ගන්න කිරි තමයි අපේ ගොඩක් බෙවරේජ් ප්‍රොඩක්ට් වලට දායක වෙන්නේ. විශ්වවිද්‍යාලයෙන් පිටත ඉන්න පාරිභෝගිකයාටත් අවස්ථාවක් තියෙනවා මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි ළඟා වෙන්න නොහැකි නම් අපි අවස්ථාව සපයදියා තියෙනවා. අපි ඩිලිවරි සර්විස් එකක් ආරම්භ කරලා තියෙනවා ෆැකල්ටි ඉන්න ශිෂ්‍යයන් එකතු කරගෙන. මේක අපිටත් හොඳ අත්දැකීමක්. මම හිතන්නේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් විදියට මේ කරන දේ ඉතාමත්ම හොඳ දෙයක්. මොකද සාමාන්යයෙන් කැන්ටින් එකකට ගිහිල් ඉවරලා ශිෂ්‍යාවන්ට ගන්න කෑමවල ගුණාත්මය ගත්තොත් එහෙම ගොඩක් අඩු තත්ත්වයක වගේ තියෙන්නේ. මෙතෙන්ට එන හැම ශිෂ්‍යාවක්මට මම හිතන්නේ ගුණාත්මය අතින් ඉහළම ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත කෑම වේලක් ලබා ගන්න හොඳ හැකියාවක් ලැබෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි මේ විශ්වවිද්‍යාලයේ වැඩ කරන ආචාර්යවරියක් විදිහට. එක පැත්තකින් ළමයින්ට අවස්ථාවක් ලබා දෙනවා වැඩ කරලා උපයා ගැනීමට. අනිත් එක තමයි මේගොල්ලන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම. පේරදෙණිය විශ්වවිද්‍යාලය හැමතිස්සෙම කටයුතු කරන්නේ කොහොමද ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්දැකීම් තවත් එකට එකතු කරන්නේ කියලා. ඒ අත්දැකීම් හරහා ප්‍රායෝගික ශිෂ්‍යයෙක් නායකයෙක් බිහි කරන්න පුළුවන්.
පෙරදින විශ්වවිද්‍යාලයේ කියෝස්ක එකේ මේ කට්ටිය ගෙන ගන්නවා. ගෙන ගන්න ගමන් ආදායමක් ලබනවා. ඉතින් ඔයත් මේ විදියට වෙනස් විදියට හිතන කෙනෙක් නම් අපි හෙට එන්නේ ඔයා ගාවට. අද දෙරණ ද මෝනින්ග් සූදානම් හෙට දවසේදී ඔයාගෙන මුළු ලෝකෙටම කියන්න. ඉතින් තවත් මේ වගේ සීමාවෙන් එහාට හිතන වෙනස් විදිය වැඩක් එක්ක, අලුත් වැඩක් එක්ක, ලස්සන වැඩක් එක්ක අපි ආයෙම හම්බෙමු. අදට ගිහින් එන්නම් පෙරදින විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිට. ඔබට ජය. මේ Let's go!